හෙලෝ හැමෝටම සුබ දවසක්. මම මදුෂාන්. අදත් හැමෝම සාදරයෙන් පිළිගන්නවා අපේ ස්පෝකන් ඉංග්ලිෂ් ලෙසන් එකට. ඉතින් අද ඉඳලා අලුත් වැඩකට අතගහන්න තමයි හදන්නේ. ඒ තමයි ඉංග්‍රීසි නාමපදයක් ඕගොල්ලෝ දැනගත්තාම ඒ ඉංග්‍රීසි නාමපදයෙන් හැදෙන නාම විශේෂණය සහ ක්‍රියා විශේෂණය කොහොමද හැදෙන්නේ කියන එක සහ ඒවලට අදාළ කරන උදාහරණ වාක්‍ය මගින් ඕගොල්ලන්ට ඒක තවදුරටත් පැහැදිලි කරන ලෙසන්ස් කීපයක් අපි දැන් හදාගෙන යනවා. දැන් මේක තමයි ඒකේ පළවෙනිම ලෙසන් එක. ඉතින් මේකේ තියෙන වැදගත්කම තමයි ඕගොල්ලන් දන්න ඉංග්‍රීසි වචන ප්‍රමාණය හරි ලේසියෙන්ම වැඩි කරගන්න පුළුවන්. මොකද මේක හරියට දන්නේ නැත්නම් සමහර අය කතා කරනකොට නාම පදයේද දාන්නේ, ඇඩ්ජෙක්ටිව් එකද දාන්නේ කියලා, ඒ කියන්නේ නාම පදයේද නාම විශේෂණයේද දාන්නේ කියලා හරි අවබෝධයක් නැහැ. මොකද්ද කියලා දන්නේ නැහැ. ඉතින් මේ පාඩම් මාලාව ඔයගොල්ලෝ දිගටම බැලුවොත් අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ට බය නැතුව නාම විශේෂණ, නාම පද, ක්‍රියා විශේෂණ හරියට වාක්‍යයකට දාගන්න පුළුවන්. අපි ඉතින් තවත් වෙලා වරගන්න නැතුව අපි බලමු මොකක්ද අද මම ඔයගලන්ට උගන්වන පළවෙනි වචනය කියලා. හරි, දැන් මම ඔයගලන්ට ඉස්සල්ලාම කියලා දෙන්නම් නවුන් එකක් කියන්නේ මොකද්ද, ඇඩ්ජෙක්ටිව් එකක් කියන්නේ මොකද්ද, ඇඩ්වර්බ් එකක් කියන්නේ මොකද්ද කියලා. නවුන් කියන්නේ නාම පදය, මොකක් හරි දෙයක් හඳුන්වන පදය, නාම පදය. එතකොට නාම පදය කියන එක තමයි නවුන්. එතකොට ඇජෙක්ටිව් කියන්නේ මොකක්ද? නාම විශේෂණය. ඇජෙක්ටිව් කියන්නේ නාම විශේෂණය. ඒ කියන්නේ නාමයක් පිළිබඳ විස්තර කරන වචනය. නාමයක් වැඩිදුර විස්තර කරන වචනයක් තමයි නාම විශේෂණයක් කියන්නේ. එතකොට ක්‍රියා විශේෂණය, එහෙම නැත්නම් ඇඩ්වර්බ් එක කියලා කියන්නේ ක්‍රියාපදයක් විස්තර කරන වචනය තමයි ක්‍රියා විශේෂණය කියන්නේ. එතකොට දැන් ඔයගොල්ලෝ දන්නවා නවුන් කියන්නේ නාම පදය, ඇජෙක්ටිව් කියන්නේ නාම විශේෂණය, ඇඩ්වර්බ් කියන්නේ ක්‍රියා විශේෂණය. හරි, දැන් අපි බලමු අද දීලා තියෙන පළවෙනි උදාහරණ වචනය. පළවෙනියට මම දීලා තියෙනවා සයිලන්ස් කියලා. සයිලන්ස් කියන එකේ තේරුම තමයි නිශ්ශබ්දතාවය. ඒක තමයි නවුන් එක, නාම පදය. එතකොට මේ වචනෙන් තමයි මේ නාම විශේෂණයයි ක්‍රියා විශේෂණයයි හැදිලා තියෙන්නේ. දැන් බලමු අපි නාම විශේෂණය මොකක්ද කියලා. silent. එතකොට ඒකේ තේරුම තමයි නිශ්ශබ්ද. ඔයගලන්ට පේනවා මම සිංහලෙන් දාලා තියෙන නිසා. ඊට පස්සේ ඔයගලන්ට දීලා තියෙනවා මම ක්‍රියා විශේෂණය. ක්‍රියා විශේෂණය එන්නේ silently, නිශ්ශබ්දව කියන තේරුම තමයි silently කියන්නේ. එතකොට ඔයගලන්ට පේනවා ඇති මේකේ නාම පදයේ ඉවර වෙන්නේ CE වලින්, නාම විශේෂණය එහෙම නැත්නම් adjective එක ඉවර වෙන්නේ මෙතන T අකුරින්, NT වලින්. මේකේ LY එක අහු වෙනවා ක්‍රියා විශේෂණයේදී. ක්‍රියා විශේෂණයක් කරන්න ඒක හරිම ලේසි. ඒකට ඔයගලන්ට අපේ පාඩම් මාලාවත් එක්ක දිගටම රැඳිලා හිටියාම ඔයගලන්ට අවබෝධයක් එනවා කොහොමද නාම පදයක් නාම විශේෂණය වෙන්න, මොකද්ද වෙන වෙනස්කම, මොකද්ද මොන අකුරෙන්ද වෙනස් වෙන්නේ කියන එක පිළිබඳව ඉගෙන ගන්න. හරි, දැන් මම ඔයගලන්ට කියලා දෙන්නම් මේ වචනවලට අදාළ උදාහරණ වාක්‍ය. එතකොට තමයි මේ වචන ඔයගලන්ගේ එදිනෙදා භාවිතයට කතා කරනකොට ඔයගලන්ට පාවිච්චි කරන්න පුළුවන්. දැන් පළවෙනි වචනය සයිලන්ස් නේ මම දුන්නේ. සයිලන්ස් කියන්නේ නාම පදය තමයි සයිලන්ස්, නිශ්ශබ්දතාවය. එතකොට මම උදාහරණ වාක්‍යයක් දීලා තිනවා මෙය පූජනීය ස්ථානයක් නිසා අපි ඔබලාගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා නිශ්ශබ්දතාවය පවත්වන්න කියලා. හරි, එතකොට පූජනීය ස්ථානය, පූජනීය ස්ථානයට අපි ඉංග්‍රීසි වලින් කියන්නේ place of worship කියලා. එතකොට පූජනීය ස්ථානයක් නම් a place of worship කියලා තමයි එන්නේ. ඊට පස්සේ පූජනීය ස්ථානයක් නිසා, මෙන්න මේ නිසා කියලා ඔයගලන්ට පේනවාද? ඒක තමයි මම මේ as කියන එකෙන් දාලා තියෙන්නේ. දැන් because කියලා ඒ වෙනුවට දාන්න පුළුවන්. නමුත් as කියන එක දැම්මම තමයි වඩා ලස්සන ඉංග්‍රීසි අර්ථවත් වෙන්නේ. ඉංග්‍රීසි ලස්සනයි as කියන එක දැම්මම. හරි, ඊට පස්සේ තව ඔයගොල්ලෝ නොදන්න වචනයක් තියෙනවා මේ කාරුණිකව කියලා. කාරුණිකව ඉංග්‍රීසි වලින් අපි කියන්නේ kindly. ඉල්ලා සිටිනවා, ඉල්ලා සිටින එකට අපි ඉංග්‍රීසි වලින් කියන්නේ මෙන්න මේ request කියන එක. මේක හොඳ වචනයක්, request. ඉල්ලා සිටිනවා. එතකොට පවත්වාගෙන යනවට ඉංග්‍රීසි වලින් කියන්නේ maintain. මේ පවත්වන්න කියන එක තමයි මේ maintain කියන එකකින් දාලා තියෙන්නේ, to maintain, පවත්වන්නට. හරි, එතකොට අන්තිමට දීලා තියෙනවා අද අපේ වැදගත්ම වචනේ මෙන්න මේක silence, නිශ්ශබ්දතාවය.
එතකොට මේ පූජනීය ස්ථානයක් නිසා අපි ඔබලාගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා නිශ්ශබ්දතාවය පවත්වන්න කියලා. හරි, ඉංග්‍රීසි වාක්‍යෙන්නේ මෙහෙමයි. As this is a place of worship, we kindly request you to maintain silence. හරි, මම ආයි කියන්නම්. As this is a place of worship, we kindly request you to maintain silence. හරි, අපි දැන් ගිහිල්ලා බලමු නාම විශේෂණ පදය කොහොමද එන්නේ කියලා. හරි, දැන් නාම විශේෂණ පදයට අපි යමු. නාම විශේෂණය දීලා තියෙනවා සයිලන්ට් කියලා. නිශ්ශබ්ද. එතකොට ඔයගොල්ලෝ දන්නවා දැන් සයිලන්ස් කියන එකේ ඇඩ්ජෙක්ටිව් එක තමයි සයිලන්ට්. නාම විශේෂණය. දැන් බලන්න මම උදාහරණ වාක්‍යයක් දීලා තිනවා. ඇයි ඔයා අද ඔය තරම් නිශ්ශබ්ද? මොනව හරි කියන්නකෝ. එතකොට ඔය තරම් කියන එකට මේ වාක්‍ය හැටියට අපි අරගන්න ඕනේ සෝ කියන එක. සෝ. ඇයි ඔයා අද ඔය තරම් නිශ්ශබ්ද? Why are you so silent today? Why are you so silent today? එතකොට ඇයි ඔයා ඔය තරම් නිශ්ශබ්ද? එතකොට ඊළඟට දීලා තිනවා මොනව හරි කියන්නකෝ. මෙන්න මේ කෝ කියන එක ඉංග්‍රීසි වලින් අපි කියනකොට යූස් කරන්නේ will you කියන වචන දෙක. will you කියන්නකෝ. කෝ. එතකොට මම මේකේ දීලා තිනවා will you. එතකොට මොනව හරි කියන්නකෝ කියන එක අපි ඉංග්‍රීසි වලින් කියන්නේ say something will you. say something will you. එතකොට දැන් ඔයගලන්ට පේනවා ඇති මේ කියන්න කියන එකට tell කියලා ගන්නත් පුළුවන්. නමුත් මේ වාක්‍ය හැටියට say තමයි ලස්සනම වඩා ලස්සන වචනය. එතකොට say something මොනවා හරි කියන්න. එතකොට කියන්නකෝ කියන එක තමයි say something will you කියලා අරන් තියෙන්නේ. හරි, අපි ගිහිල්ලා බලමු මේකේ ක්‍රියා විශේෂණ පදය මොකක්ද කියලා. ඉතින් ක්‍රියා විශේෂණේ රැන් ඉස්සලා පොඩි දැනුවත් වීමක් තියනවා කරන්න. අපේ channel එකට subscribe කරලා නැති අලුත් viewers ලා හැම ඉන්නවනම් අනිවාර්යෙන්ම subscribe කරන්න. මොකද මේ වගේ පාඩම් එතකොට ඔයගලන්ට මග ඇරෙන්නේ නැති නිසා. හරි, අපි දැන් ගිහිල්ලා බලමු අපේ ක්‍රියා විශේෂණ පදේ කොහොමද එන්නේ කියලා. ක්‍රියා විශේෂණය තමයි silently. නිශ්ශබ්දව. නිශ්ශබ්දව කියන එක අපි ඉංග්‍රීසි වලින් කියන්නේ silently. ඒක තමයි adverb එක. ක්‍රියා විශේෂණය. හරි, දැන් මම උදාහරණ වාක්‍යයක් දෙලා තිනවා. ඔහු කිසිම ශබ්දයක් නොකර නිශ්ශබ්දව කාමරය ඇතුළට ආවා. කිසිම ශබ්දයක් නොකර. කිසිම ශබ්දයක් නම් ඉංග්‍රීසි වලින් කියන්නේ any noise. කිසිම කියන එක තමයි අර any කියන එකෙන් අර්ථවත් වෙන්නේ. noise නම් ශබ්දය. ඔයගොල්ලෝ දන්නවා කිසිම ශබ්දයක් කියන එක any noise කියන එකෙන් තමයි අර්ථවත් වෙන්නේ. එතකොට කාමරය ඇතුළට ඔයගොල්ලෝ ඒක දන්නවනේ into the room කියලා තමයි කාමරය ඇතුළට කියන එක එන්නේ. එතකොට මේ නොකර කිසිම ශබ්දයක් නැතුව නොකර කියන අර්ථය ඉංග්‍රීසි වලින් ගන්න තමයි අපි මෙන්න මේ without කියන වචනේ භාවිත කරන්නේ. without. එතකොට අපි බලමු මේකේ සම්පූර්ණ වාක්‍ය කොහොමද එන්නේ කියලා. He came into the room silently without making any noise. He came into the room silently without making any noise. හරි, එතකොට මම හිතනවා ඔයගලන්ට අවබෝධයක් එන්නේ නැති කියලා. කොහොමද මේ නාම පද, නාම විශේෂණ සහ ක්‍රියා විශේෂණ ස්පෝකන් ඉංග්‍රීසි වලදී භාවිත වෙන්නේ කියලා. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ අද පාඩම පිළිබඳ සෑහීමකටපත් වෙයි කියලා. ඉතින් අපිත් එක දිගටම රැඳිලා ඉන්න. ඊළඟ පාඩමත් ඔයගලන්ට තව දවස් දෙකකින් අපි දානවා. ඒකදී අපි ඔයගලන්ට කියලා දෙන්නම් තව වචන කොහොමද හැදෙන්නේ සහ ඒවයින් හැදෙන ක්‍රියා විශේෂණ සහ නාම විශේෂණ පිළිබඳව. හරි, එහෙනම් අද වීඩියෝ එකත් එක්ක රැඳිලා හිටියට හැමෝටම සුබ දවසක්.